කහට රස, තිත්ත රස, ඇමුල් රස හා පැණි රස එකිනෙකට විවිධාකාරවත් මේ රස වර්ග සියල්ලම එකට තිබෙන පළතුරක් වශයෙන් අපේ මතකෙට නැගෙන නෙල්ලි රස වගේම තමා නෙල්ලි වල තියෙන ගුණාත්මක අගයත් නෙල්ලි වල විටමින් සී බහුලයි මේවායේ තියෙන ඖෂධීය ගුණය ඉතා ඉහළ නිසා දේශීය ඖෂධ වට්ටෝරුව අතර නෙල්ලි වලට හිමිවන්නේ ඉහළ තැනක් නෙල්ලි ලංකාවේ බොහෝ ප්‍රදේශවල පළදරන ශාකයක් නෙල්ලි වාරයේදී අතු ඇති පිරිලා ගෙඩි හැදෙනවා වැඩිපුර සිදුවන නිෂ්පාදනය පරිරක්ෂණය කර ගැනීමේ ක්‍රමයක් විදිහට නෙල්ලි චට්නි හඳුන්වා දෙන්න පුළුවන් මේ සඳහා බෙහෙත් නෙල්ලි යොදා ගන්න පුළුවන් අවශ්‍ය ද්‍රව්‍ය වශයෙන් හොඳින් පැසුණු නෙල්ලි ග්‍රෑම් 250ක් ලුණු කුඩු ග්‍රෑම් අවශ්‍ය පමණ අඹරාගත් ඉඟුරු ඇඟිල්ලක් අඹරාගත් සුදු ලුණු බික් 4ක් ගම්මිරිස් කුඩු සීනි අඬු කෝප්ප භාගයක් විනාකිරි අඬු කෝප්ප කාලක් සියඹලා පල්ප කෝප්ප කාලක් බැදගත් මිරිස් කුඩු කර කරගත් සීනි ද්‍රාවණ අවශ්‍ය වෙනවා චට්නි සෑදීමට නෙල්ලිවල කහට ගතිය ඉවත් කරගන්න ඕන ගෑරොප්පුවකින් මේ ආකාරයට සිදුරු කොට 1/4 ලුණු ද්‍රාවණයක පැය 6ක් පමණ බහා තබා එම නෙල්ලි නැවත 1/2 ලුණු ද්‍රාවණයක දමා හොඳින් ගෙඩි පුපුරනතුරු තම්බා ගැනීමෙන් නෙල්ලිවල කහට ගතිය ඉවත් වී යනවා මේ ආකාරයට තම්බාගත් නෙල්ලිවල වතුර පෙරහැර ඇට ඉවත් කරගන්න ඕන භාජනයකට අඹරාගත් ගම්මිරිස් අමු ඉඟුරු සුදු ලුණු විනාකිරි සියඹලා පල්ප ලුණු කුඩු ඇට ඉවත් කරගත් නෙල්ලි සීනිත් සමග එකට මිශ්‍ර කර පිස ගන්නවා මිශ්‍රණයේ චට්නි පදමට එන විට කර කරගත් සීනිද එක් කර ගන්න ඕන මේ ආකාරයට සාදාගත් නෙල්ලි චට්නි ජීවාණු හරණය කළ බඳුන් වල අසුරා තබා අවශ්‍ය විට පරිභෝජනයට ගත හැකි වෙනවා